Welcome back to our YouTube channel. මම අද ඔයාලට අරගෙන එන්නේ meal prep video එකක්. මේ සතියේ අපි මොනවාද හදපු කෑම කියලා තමයි මම මේ video එකෙන් අරගෙන එන්නේ. මම ඒකට menu එකකුත් ready කරගත්තා මොන වගේ කෑමද අපි අද හදන්නේ කියලා. එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ සතියේට මොනවාද ලෑස්ති කරේ කියලා. මුලින්ම මම කරන්නේ මම හදන්න plan කරලා තියෙන කරි ස්වර්ගවලට අදාළ එළවලු ටික කපලා ලෑස්ති කරගන්න එක. මේ විදිහට හැමදේම කපලා ඉවර වෙලා ඔයා උයන්න ගත්තාම ඔයාට හරිම ඉක්මනින් කෑම වර්ග ටික හදාගෙන යන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට කරලා බලන්නකෝ. මේ තියෙන්නේ මම මුලින්ම හදපු බ්‍රොකලි එක. මගේ channel එක cooking channel එකක් නෙවෙයි හින්දා මම උයන විදිහ නම් පෙන්වන්නේ නැහැ. ඒත් මං මොනවද ඇඩ් කරේ කියලා නම් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට බලා ගන්න දැම්මා. ඒ වගේම මගේ චිකන් කරි එකේ රෙසිපි එක ඉල්ලලා තිබ්බා ඇයට මම චිකන් කරි එක හදන හැටි නම් වීඩියෝ එකකින් පෙන්වන්න හිතාගෙන ඉන්නවා. බලමු. ඒකත් මං ඉස්සරහදී ඕගොල්ලන්ට කරලා පෙන්වන්න. මේ තියෙන්නේ අපි හදන කිරිකෝස්. මේ වගේ කිරිකෝස් හැමදේම බ්‍රයින් කරපුවා තමයි මෙහි ගන්න තියෙන්නේ. එහෙම නැතුව අපිට ඉතින් කිරිකොස් හොයාගන්න නැහැනේ. ඊළඟට නම් මම ඉතින් සාමාන්‍ය විදිහට පරිප්පු එකකුත් කිරි දාලා හැදුවා. ගොඩක් වෙලාවට මම කිරි දාන ඒවට නම් එළිය මිරිස් දාන්නේ නැහැ. අපේ බබාටත් එතකොට කන්න පුළුවන් මේ දේවල්. එයා කැමති රයිස් ඇන් කරී කන්න. ඉතින් මටත් ඒක ලේසි. ගොඩක් වෙලාවට දවසට එකපාරක් හරි එයාට බත් කන්න ඕනේ. ඉතින් ඒක නිසා මම කිරි දාලා හදන ඒවට ගොඩක් වෙලාවට මිරිස් දාන්නේ නැහැ. කිරිකොස් එක කරවල තෙල් දාලා තිබුණොත් හොඳයි කියලා හිතුන හින්දා මම ඉතින් ඔන්න කරවල ටිකකුත් තෙල් දැම්මා. දැන් හදන්නේ නම් මගේ සුපුරුදු චිකන් කරි එක. මම සාමාන්‍යයෙන් මිරිස් බදලා තමයි චිකන් කරි එකට ගන්නෙ. මෙතන සම්පූර්ණ චිකන් කරි හදන එකේ නම් වීඩියෝ එකක් නැහැ. මම පස්සේ වෙලාවක ඒ සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට ගේන්නම් කියලා මුලදීම කිව්වානේ. දැනට ඉතින් පොඩ්ඩක් බලාගන්නකෝ මගේ චිකන් කරි එක කොයි වගේද ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මේ අල තෙල් දාන්න තමයි හදන්නේ. මම සාමාන්‍යයෙන් අල තෙල් දානකොට බටර් තමයි දාන්නේ. මේක මගේ අම්මා අල තෙල් දාන විදිහ. ඒකට ලුණු ටිකක් දාලා ඊට පස්සේ කහත් එකතු කරලා කරාමු නැටි, එනසාල්, කුරුඳු පොතු, ඒ වගේම කැලි මිරිසුත් දාලා ඒ ටික ඔක්කොම කවලම් කරලා අල ටික දාලා කවලම් කරලා ගන්නකෝ. පුදුම රහක් තියෙන්නේ මේකේ. තියෙන්නේ මම මාළු කිරට හදපු විදිහ. කිරට කිව්වට ඒක කිරටම නෙවෙයි. මම ඒකට කැමති කැමති දේවල් දාලා මගේ විදිහකට තමයි හදාගන්නේ. ඒකට විශේෂ ක්‍රමයක් කියලා එකක් නැහැ. ඔයාලට තියෙන්නේ මේ වගේ මාළු එකට අදාළ පේස්ට් එක හදාගෙන ඊළඟට මාළු කෑලි ටික මේකේ කැඩෙන්නේ නැති වෙන්න ලස්සනට පිළිවෙලට තියලා ටිකක් වෙලා හින්ද ගන්න. මේක නම් පුදුම රහකට තිබ්බා. වීඩියෝ එක එඩිට් කරද්දිත් මට ඒ රහ මතක් වෙනවා. මේ දැන් යන්නේ පළවෙනි පාරට රාබු තෙල් දාන්න. සාමාන්‍යයෙන් අපි තෙල් දානකොට දාන්න දේවල් හැමදේම මම එකතු කරලා ඊළඟට මම කරේ රාබු ටිකත් එකතු කරලා ඒකට කෑලි මිරිස් දාලා ඒක හොඳට කවලම් කරලා ටිකක් වෙලා ඉදෙන්න තිබ්බේක. හැබැයි අපරාධ කියන්න බෑ, රාබු එකත් රහට තිබ්බා. Thank you.
මම අන්තිමට හදන්න යන්නේ මැලේ අච්චාරුව. මේකත් මම පළවෙනි පාරට තමයි හදන්නේ. මේක මම අපේ නංගිගෙන් අහගත්ත රෙසිපි එකකට තමයි ඔය හැදුවේ. රෙසිපි එක නම් මං හිතන්නේ සිය පාරකට වැඩිය අහගත්තද කොහෙද? ඒත් අන්තිමට හදන දවසෙත් ආයි කෝල් කරලා අහගත්තා. ඉතින් බලන්නකෝ, මම ඒකට ඕන කරන එළවලු වර්ග ටික ඔක්කොම කපලා ඉවර වෙලා මුලින්ම රටඉඳි ටික පොඩ්ඩක් වතුර දාලා ඒක මික්ස් කරලා පෙඟෙන්න වගේ තිබ්බා. ඊළඟට තමයි එළවලු ටික කපාගෙන මේ මැලේ අච්චාරුව හදන්න පටන් ගත්තේ. පෙන්නගෙන යන්නම් මේ සතියට මම මොනාද හැදුවේ කියලා. මේ තියෙන්නේ කරවල තෙල් දාලා, ඊට පස්සේ තියෙනවා අල තෙල් දාලා, ඊළඟට තියෙනවා වට්ටක්ක පොල්ලම්බරලා දාලා, ඊට පස්සේ මේ තමයි මගේ චිකන් කරි එක. මේක මම අද තමයි ෆස්ට් ටයිම් හැදුවේ. මේ තියෙන්නේ මැලේ අච්චාරුවා. ඒකට අන්නාසි, රටඉඳි, කැප්සිකම්, කැරට්. අපේ නංගිගෙන් අහගෙන තමයි මම මේක හැදුවේ. කාලා කියන්නම් මම ඒකේ රහ කොහොමද කියලා. මේ තියෙන්නේ මාළු කිරි දාලා. මේ තියෙන්නේ ඉතින් අපි කවුරුත් දන්න පරිප්පු. ඊට පස්සේ බ්‍රොකලි එකක් සෝයා සෝස් දාලා හදලා තියෙනවා. ඊට අමතරව රාබු එකකුත් තෙල් දැම්මා. ෆස්ට් ටයිම් තමයි මම රාබු තෙල් දැම්මේ. මේ තියෙන්නේ සිල්වර් බීට් මැල්ලුම් එකක්. වෙනදත් නම් මම කරන්නේ සිල්වර් බීට් තෙල් දාන එක. එනකොට මම අද ඒක මැල්ලුම් හැදුවා. මේ තියෙන්නේ කිරිකොස් එකක්. ඔන්න ඔය ටික තමයි මම මේ සතියට හදාගත්තේ. මං හිතනවා ඉතින් මේ ටික නම් අපි දෙන්නට මේ සතියට ඇති වෙයි, වැඩිත් වෙයි වගේ. මේ කෑම ටික ඔක්කොම හොඳටම නිවෙන්න තියන්න ඕනේ. නිවෙන්න තියලා ඔයාලට පුළුවන් මේක වහලා ෆ්‍රිජ් එකට දාගන්න. එතකොට සතියක් තියාගත්තයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මගේ කලින් වීඩියෝ එක දෙකෙනෙක් අහලා තිබ්බා ඔයාලට සතියක් තියාගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ කෑම ටික සතියක් පාවිච්චි කරන්නේ. මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත්ම වීඩියෝ එකක් අර ඉක්මනින්ම හමු වෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ගිහින් එන්න. බයි බයි.